සිම්පල් කනවර්සේෂන්ස් හොඳයි. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ සාමාන්‍ය කතන දෙපත්තන වාක්‍යයට අඩංගු සරල සංවාදයක්. මුලින්ම අපි සංවාදෙට ගින් බලමු. ඔයා කන්න මොනවා හරි ගෙනාවද? මට ගොඩක් බඩගිනේ. නමුත් මල් ළඟ කිසිම දෙයක් නැහැ කන්න. ඔයාට මොනවද කන්න ඕනේ? මල් ළඟ යමක් තියෙනවා කන්න. මට එපා වෙලා මේ කෑම. අලුත් හොටෙල් එකක් තියෙනවා. අපි එහෙ යමුද? නමුත් තාත්තා දැන් එයි. ආපු දෙන්. හොඳයි. දැන් අබ්බල මේ වාක්‍යරටේ කොහොමද අපි ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරගත්තේ කියලා මුලින්ම. ඔයා කන්න මොනවා හරි ගෙනාවද? ගෙනාවද? අර්ථ කාල වාක්‍ය. Did you bring? Did you bring something to eat? ඔයා කන්න මොනවා හරි ගෙනාවද? මට ගොඩක් බඩගිනි. තොර මෙතනද පෙරන් දිනවා I feel කියලා. මට ගොඩක් බඩගිනි දැනෙනවා කියන අදහසල බා ගන්න අපි භාවිතා කරනවා feel. I feel very hungry. ගොඩක් බඩගිනි. නමුත් මල් ළඟ කිසිම දෙයක් නැහැ කන්න. කිසිම දෙයක් නැහැ. But I have nothing. I have nothing to eat. කිසිම දෙයක් නැහැ කන්න. ඔයාට මොනවද කන්න ඕනේ? ඔයාට මොනවද ඕනේ? What do you want? මොනවද ඕනේ? What do you want to eat? මල් ළඟ යමක් තියෙනවා කන්න. මල් ළඟ යමක් තියෙනවා. I have something. I have something to eat. මට එපා වෙලා මේ කෑම. එපා වෙලා කියන වාක්‍ය රටාව. Is I am සමග fed up. අපි භාවිත කරන්නේ නාම පදයක් නම් භාවිත කරන්නේ with කියලා. ක්‍රියාපදයක් සම්බන්ධ කරනවා අපි භාවිත කරනවා of සමග ක්‍රියාපදයේ ing ස්වරූපේ. මෙතනදී මේ කෑම නිසා භාවිත කරන්නේ fed up with. I'm fed up with these foods. අලුත් හොටෙල් එකක් තියෙනවා. අපි එහෙ යමුද? අලුත් හොටෙල් එකක් තියෙනවා කියලා කියද්දී භාවිත කරන්න පුළුවන් there is කියන වාක්‍ය රටාව. There is a new hotel. අපි එහෙ යමුද? අපි යන්ද? මේ වාක්‍ය රටාව නිර්මාණය කරේ shall we භාවිත කරලා. Shall we go? අපි යමුද? Shall we ගෝදයා. නමුත් තාත්තා දැන් එයි. තාත්තා දැන් එයි අනාගත කාල වාක්‍යයක්. බට් ෆාද විල් කම් නව්. තාත්තා දැන් එයි. ආපු දෙන්. මෙන්න මේ වාක්‍ය රටාව. අපි කලින් කතා කරා මේ ලෙට් සම්බන්ධව නිර්මාණය වෙන වාක්‍ය රටා කිහිපයක් ගැන ලෙට් භාවිතයේ. එතකොට මේ වගේ කිසියම් දෙයක් අපි යමෙකුට කිසියම් දෙයක් පවසද්දික ගණන් නොගන්නා බවක් පවසද්දි භාවිතා කරන්න පුළුවන් මේ ලෙට් කියන වාක්‍ය ආකාරය. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කවුරු හරි කෙනෙක් කියනවා මෙන්න මේ වගේ තාත්තා දැන් එයි. අපි ඒ කියන දේ ගණන් නොගන්න විදිහට අපි කියනවා ආපු දෙන් කියලා. අපි භාවිතා කරන්න පුළුවන් ලෙට් හිම්. අපි මේ කලින් ලෙට් හිම් කියන එක භාවිතා කරේ ඉඩ දෙන්න කියන එක භාවිතා වෙන ඔහුට ඉඩ දෙන්න කියලා. නමුත් මෙතනද අපි භාවිතා කරන්නේ ආපු දෙන් වගේ ගණන් නොගන්නා විදිහට දෙයක් පවසද්දි කෙනෙක් කියනවා අම්මා ඔයාට බණි බැනපුදේ. Let her.